ඔබ සැමට වාසනාවන්ත දවසක් වේවා. 2019 ජූනි මස 29 වෙනිදා පාන්දර උදෑසන 1:33ට සිකුරු ග්‍රහයා මිතුන රාශියට පැමිණෙනවා. මේ මිතුන රාශියට පැමිණීම ඇයි අපට වැදගත් වෙන්නේ? මිතුන රාශිය බුධගේ රාශියක්. මේ බුධගේ රාශියට සිකුරු පැමිණීම එක අතකින් දක්න කිහිපයකට බොහොම සුබඵල උදා කරනවා. රටක් විදියට අතිශය සුබදායක කාල සීමාවක්, විශේෂයෙන්ම විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්, එවැනි දේශපාලඥයින්ට බොහොම සුබදායක කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ මෙම ග්‍රහමාරුව සිදුවෙලා 2019 ජූලි මාසේ 23 වන දින දක්වා කටක රාශිය තුළ මෙම සිකුරු ග්‍රහයා ගමන් කරනවා. ඉන් පසු කටක රාශියට පිවිසීමත් සමග දින 25කට ආසන්න කාල සීමාවක් තමයි මෙම මිතුන රාශිය තුළ සිකුරු ග්‍රහයා රැඳී සිටින්නේ. ඉතින් පුජ්‍යලිකව ඔබගේ කේන්ද්ර සටහන තුළ තිබෙන මෙම ග්‍රහ පිහිටීමේ සුභඵල, අසුඵල, අසුභඵල මොනවද කියන එක අපි මදක් විමසමු. ඒ වගේම තමයි යම් ආකාරයක යම් අසුභඵල, යම් ගැටලුවක් තිබෙනවා නම් ඔබට පුළුවන් ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියා මගින් ඊට අවශ්‍ය වත්පිළිවෙත් සිදු කරගන්න. එයින් ඔබට ජීවිතේ යහපත් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මේ කියන සියලුම පලාපල විස්තරයන් පොදු පලාපල විස්තරයක් පමණයි. පුජ්‍යලිකව ඔබගේ කේන්ද්‍ර සටහනේ තිබෙන ග්‍රහ රටාව මත වෙනස් වීම ඉඩකඩ පවතිනවා. ඒ නිසා කොයිම අවස්ථාවකවත් මෙය 100%ක් නිවැරදිම පලාපලයක් නොවේ. මෙම පලාපලයට සමාන, මෙම ග්‍රහ පිහිටීමට සමානම ග්‍රහ පිහිටීම ඔබගේ උප්පත්ති කේන්ද්‍ර සටහන තුළ තිබෙනවා නම් එය 100%ක් හරියන්න පුළුවන්. මෙම ග්‍රහමාරුවත් සමග මේෂ ලග්න හිමි ඔබට ඔබගේ ආත්ම ගෞරවය රැකගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් වගේම අධ්‍යාපන කටයුතුවල නියලී සිටින ඔබට ඉතාමත්ම සුබයි. ඒ වගේම තමයි අලංකරණයට, පිරිසිදුකමට නැත්නම් සංගීත ශේෂයට අදාළව වැඩ කටයුතු කරන පිරිස අයහට බොහෝම සුබදායකයි. ඒ වගේම ආදරය සම්බන්ධ කරුණු කාරණාවලදී යම් යම් සිත්තැවුල් ඇති කර ගැනීමේ ඉඩකඩක් පවතිනවා. සිකුරු ග්‍රහයා ලග්නාධිපති වූ වෘෂභ ලග්නයෙන් උපන් ඔබට, ඔබට මෙම ග්‍රහමාරුව තුළ ඔබගේ ලග්නාධිපතිගේ ගමනාන්තයක් තමයි සිදුවෙන්නේ. ඉතින් ඔබට යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙනෝ වගේම නිකරුණේ කාලය නාස්ති වීමේ ඉඩකඩ පවතිනවා. පුවත්පත්, සාහිත්‍ය කලා කටයුතු වලට බොහෝම සුබයි. ඒ වගේම තමයි ඇස්වල උගුරේ ආබාධ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. මුදල් ලැබීමේ වාසනාව හොඳින් තිබෙන කාල සීමාව. බුධ ග්‍රහයා ලග්නාධිපති වූ මිතුන ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුව ඔබට අතිශය වැදගත්. විශේෂයෙන්ම ඔබගේ ලග්නස්ථානයට සිකුරු ග්‍රහයා පැමිණෙනවා. ඒ වගේම තමයි ඔබගේ දොළොස්වැන්න අධිපති වෙන්නේ සිකුරු ග්‍රහයා. එයින් ඔබට බුද්ධිය වඩවන බොහෝ කටයුතු, කරුණු කාරණා යෙදේවි. ශාස්ත්‍රීය කටයුතු හදාරන අයට ඉතාමත්ම යහපත් කාල සීමාවක්. ගණිත මිනිමත කටයුතු වලින් බොහොම සුබදායක තත්ත්වයන්, විශේෂයෙන්ම එවැනි අධ්‍යාපන කටයුතු හදාරන අයට බොහොම සුබයි.
ඒ වගේම තමයි ඔබගේ කැමැත්ත පරිදි ඔබගේ කටයුතු කරගෙන විශේෂයෙන්ම ඔබගේ අලුත් ව්‍යාපාර කටයුතු කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඒ සඳහා නැඹුරු වීමට ඉතාමත්ම සුබදායක කාල සීමාවක්. සඳුග්‍රහය ලග්නාධිපති වූ කටක ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ මුදල් අතින් තරමක් කරදර වේවි. ඒ වගේම තමයි ඔබගේ වැඩ කටයුතු අමතක කර වෙනත් අයගේ වැඩ කටයුතු වලට යොමු වීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම පිට අයගෙන් උදව් උපකාර ලැබෙනා වගේම අසරණ උදවියට පිහිට වීමට ඔබට හැකියාව තිබෙනවා. සමාජ කටයුතු වලින් ප්‍රසිද්ධිය කීර්තිය අනිවාර්යෙන්ම ඔබට ලැබේවි. රවි ග්‍රහය ලග්නාධිපති වූ සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ පොත්පත් ශාස්ත්‍රීය කටයුතු වලට ඇලුම් කරනා වගේම ඉගෙන ගන්නා අයට උසස් අධ්‍යාපන කටයුතු වලට බොහොම සුබයි. ඔබගේ ආදායම් තත්ත්වයට බොහොම සුබයි. ඒ වගේම තමයි සාහිත්‍ය අංශයෙන් උසස් තැනක් හිමි වෙනා වගේම ආදරය සම්බන්ධ කටයුතු වලදී බොහොම සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි ජනප්‍රියතාවයට බොහොම හොඳ කාල සීමාවක්. ඔබ දේශපාලන කටයුතු කරන අයෙක් නම් තරමක් සැලකිලිමත් වෙන්න. බුධ ග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ඔබගේ රැකියා ස්ථානයට දසවැන්නට තමයි මෙම ග්‍රහ පිහිටීම සිදු වෙන්නේ. මෙම ග්‍රහ ගමන සිදු වෙන්නේ උසස් රැකියා අවස්ථාවන් ඔබට ලැබෙනා වගේම ශාස්ත්‍රීයංශයෙන් වඩාත් ප්‍රසිද්ධිය හා ගෞරවය ඔබට ලැබේවි. සමාජ සේවා කටයුතු වලට බොහොම සුබයි. වගේම පිරිසිදු චරිතයක් ඇති කර ගැනීමට උත්සාහ කරනවා. උසස් අයගෙන් උදව් උපකාර ලැබෙනා වගේම අඩුපාඩු අගහිඟකම් නොමැති කාලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සිකුරු ග්‍රහය ලග්නාධිපති වූ තුලා ලග්නයේ හිමි ඔබට මෙම කාල සීමාව තුළ ග්‍රන්ථකරණයේ සාහිත්‍ය කටයුතු වලින් ප්‍රසිද්ධියට පත් වෙන්න පුළුවන්. උසස් ස්ථානතුරු ලැබෙනා වගේම විදේශ ගමන් නැති වෙනා වගේම ඔබගේ ගුණ යහපත්කම නිසා වෙනත් අයගෙන් ගරු සැලකිලි නම්බුනාම ලැබේවි. ඔබට බොහොම වාසනාවන්ත කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබට යහපත් කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. කුජගහය ලග්නාධිපති වූ වෘශ්චික ලග්නයේ හිමි ඔබට ඔබට මෙම කාල සීමාව මෙම ග්‍රහ ගමන ශරීර ශක්තිය තරමක් දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ශාස්ත්‍රීයන්තෙන් උසස් දියුණුවක් ලැබෙනා වගේම රූප ස්වභාවය වර්ධනය වේවි. සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙනා වගේම ඉගෙනීම් කටයුතු වල යෙදී සිටින ඔබට තරමක් බාධක ඇති වේවි. හදිසි විවාහයක් සිදුවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ගුරු ග්‍රහය ලග්නාධිපති වූ ධනු ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ ගමනත් සමග දැනුම බුද්ධිය වැඩි කර ගැනීමෙන් ඔබගේ වැඩ කටයුතු සිදු කරන්න පුළුවන්. විද්‍යා නැත්නම් තාක්ෂණ විෂයන් ඉගෙනීමට ඉඩකඩ තිබෙනවා. කතාවෙන් ඔබට වෙනත් අය ඔබගේ බසට අවනත වේවි. උපක්‍රමශීලීව කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා. කාන්තාවන්ට ගර්භාෂගත යම් ආබාධතා ඇතිවීමේ ඉඩකඩක් පවතින නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. සෙනසුරු ග්‍රහය නැත්නම් ශනි ග්‍රහය ලග්නාධිපති වූ මකර ලග්නයේ හිමි ඔබට මෙම කාල සීමාව තුළ එතරම්ම සුබදායක වෙන්නේ නැහැ. ඔබගේ වැඩ කටයුතු බොහෝ දුරට අවුල් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. පොත්පත් වලට තරමක් ආශා කරනා වගේම රහසිගත සතුරු කරදර තත්ත්වයන් නැති වේවි. ශරීරයේ උෂ්ණ ගතිය වැඩි වෙනා වගේම ඉදිරි කටයුතු වලට යම් යම් බාධක උදා වේවි. ඒ වගේම තමයි ඔබට ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීමට අලුත් ප්‍රේම සම්බන්ධතාවලට යොමු වීමට ඉඩකඩ තිබෙන කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. සතුරුන්ගෙන් තරමක් ප්‍රවේශම්බ වැඩ කටයුතු කිරීම වැදගත් වෙනවා. ශනි ග්‍රහය ලග්නාධිපති වූ කුම්භ ලග්නයේ හිමි ඔබට
මෙම කාල සීමාව තුල ඔබගේ බුද්ධිය වර්ධනය කරගන්නා වූ කටයුතු සිදු වේවි. ඒ වගේම තමයි සාහිත්‍ය කටයුතු කලා කටයුතු වලින් බොහොම සුබයි වගේම නිලතල රැකියා ලැබීමට වාසනාව තිබෙනා වූ කාල සීමාව. උසස් අධ්‍යාපනයට ඔබට විදේශගත වීමට බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ සඳහා අවස්ථාවන් උදා වේවි. දෙමව්පියන්ගෙන් උරුම හිමිකම් ලැබෙන්නා වූ කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබට යහපත් විවාහයක් සිදු කරගන්න පුළුවන් කාල සීමාවක් ලෙස මෙම ග්‍රහමාරුවත් සමග යෙදෙන කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ මීන ලග්න හිමි ඔබට පොත්පත් කටයුතු වලට නැත්නම් ශාස්ත්‍රීය කටයුතු වලට වැඩි කැමැත්තක් දක්වාවි. ගෘහ ජීවිතයේ සතුටින් ගෙවනා වගේම වාහන ලාභ, නිවාස ලාභ ලැබෙනා වගේම පපුවේ ආබාධ, සෙම් රෝග තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. වෙනත් අයගේ අදහස් වලට අවනත වෙන බවක් ඔබ තුලින් පෙනෙනා වගේම ඥාතීන් අතර ඔබ ප්‍රධානියෙක් බවට පත්වේවි. ඒ වගේම තමයි ඔබට ධනය සම්බන්ධ කටයුතු වලදී තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න. මම අද ඔබට මේ ඉදිරිපත් කළේ සමස්තයක් විදියට පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් මෙම ග්‍රහමාරුවේ යම් අපල තත්ත්වයක් තිබෙනව නම් ඊට අවශ්‍ය වත්පිළිවෙත් ලෙස අටපිරිකරක් පූජා කරන්න. ඔබ අදහන ආගමට අනුව වඩාත් හොඳයි බුද්ධාගමේ අදහන යම් කෙනෙක් නම් අටපිරිකරක් පූජා කරන්න ස්වාමින් වහන්සේලා වෙනුවෙන්, මහා සංඝරත්නය වෙනුවෙන්. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනව නම් දුගී මගී යාචකීන්ට දන් දෙන්න. එයින් ඔබට ජීවිතය යහපත් කරගෙන මෙම ග්‍රහමාරුවේ තිබෙන අසුබ තත්ත්වයන් දුරු කරගනිමින් වැඩ කටයුතු කරගැනීමේ හැකියාව පවතිනවා. තවත් මෙවැනිම විශේෂ ග්‍රහ පලාපල විස්තරයකින් හමුවනතුරු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.